සමාජයේ ඉන්න ගොඩ දෙනෙට තියෙන ලොකුම ගැටලුවක් වගේ ගොඩක් මිනිස්සු විශ්වාස කරන මතයක් තමයි සුදු කෙස් ගහක් ගැරඹුවොත් ඒ අවට තියෙන කෙස් ගහ සියල්ලක්ම සුදු වෙනවා කියන එක. මේක ගොඩක් මිනිස්සු විශ්වාස කරන මතයයි. නැහැ. එහෙම වෙන්න කොහෙත්ම විදිහක් නැහැ. මොකද ඒ මතවාදයේ හැටියට සුදු කෙස් ගහක් කියන්නේ රෝගයක් විය යුතුයි. ඒ කියන්නේ වෛරස් එකක් බැක්ටීරියාවක් වගේ රෝගයක් තමයි එහෙම පැතිරෙන්නේ. එක තැනකින් තවත් තැනකට. එහෙම වීමක් මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන්ම ඔප්පු වෙනවා මේක බොරුවක්. හැමේ වර්ණය, කෙස් ගහේ වර්ණය, තීරණය වන්නේ මෙලනින් ගන්න. එතකොට මේ මෙලනින් විනාශ වෙලා යන එක තමයි කෙස් ගහ සුදු වෙන්න බලපාන. වා නිකන් හිතන්න මේ පෑන. මේ පෑනේ ඇතුලේ තින්ත තියෙන හින්දා පේන්නේ. මේ තින්ත ටික නැති වුණාට පස්සේ මේ පෑන නිකන් විනිවිදව අපිට එහෙට මෙහෙට පේනවා. තින්ත තියෙනකම් එහෙම මෙහෙ බලන්න බෑ. ඒ වගේ තමයි මෙලනින් කියන්නේ. මෙලනින් නැති වුණාට පස්සේ කෙස් ගහේ වර්ණය නැති වෙලා සුදු පාටට අපිට පේන්න ගන්නවා. ඒක තමයි කෙස් ගහක් සුදු වෙනවා කියලා කියන්නේ. දැන් ඔයාලට තේරෙනවා ඇති කෙස් ගහේ පාට තීරණය වෙන්නේ මෙලනින් වලින්. මේ මෙලනින් නැති වුණාම තමයි කෙස් ගහ සුදු වෙන්නේ. එතකොට මේ එක කෙස් ගහක් සුදු වුණා කියලා ඒ වටේ තියෙන කෙස් ගහ සියල්ලක්ම සුදු වෙන්නේ නැහැ. ඒ කෙස් ගස් වල තියෙන නිරෝගී භාවය මෙලනින් තියෙන තාක් කල් එයා කළු පාට කෙස් ගහක් විදිහට, එහෙම නැත්නම් අපිට ආවේනික පාට කෙස් ගහක් විදිහට එයා පවතිනවා. එයා වෙනස් වෙන්න ගන්නේ එයාගේ මෙලනින් ප්‍රමාණය අඩු වෙන්න ගත්තට පස්සේ. කොණ්ඩය නිතරම නිරෝගීව තබා ගන්න තාක් කල් ඔයාගේ කොණ්ඩය සුදු වෙන එක නවත්වා ගන්න පුළුවන්. කෙස් ගස් සුදු වෙන්න බලපාන තවත් හේතු තියෙනවා. වයසට යාම. වයසට යත්ම හැම රැලියට එන්න ගන්නවා කෙස් ගස් සුදු වෙන්න ගන්න. ඔයා බොහෝ කාලයක ඉඳන් බෙහෙත් බොනවා නම්, ලෙඩ තියෙනවා නම් අනිවාර්යයෙන්ම කෙස් ගස් සුදු වෙන්න බලපානවා. ඒ වගේම හෙයා ෆොලිකල් එක ඩැමේජ් වෙලා තියෙනවා නම්, ඔයා නිතරම කලර් කරනවා, ඔයා නිතරම රීබෝනින් කරනවා, කෙලින්ම කොණ්ඩෙට කෙමිකල් නිතරම යූස් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ කොණ්ඩේ සුදු වෙන්න බලපානවා. මම හිතනවා ඔයාගේ ඔළුවේ තිබ්බ ලොකුම ප්‍රශ්නෙකට අද පිළිතුරු ලැබෙන්නේ නැති කියලා. දැන් ඔයාලට තේරෙනවා ඇති සුදු කෙස් ගහක් ගැලවුවට එයාවට තියෙන කෙස් ගස් සුදු වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒ වගේම සමාජයේ තියෙන විවිධ මතවාදාන්තර විශ්වාස ඔයා විශ්වාස කරන්න ගොඩක් යන්න එපා. හරියට කොයිලා බලලා දෙයක් තීරණය කරන්න. ඒ වගේම විශ්වාස කරන්න.